එකේ ඉඳලා පහ දක්වා තියෙන ප්‍රශ්න වලට ගැළපෙන උත්තර අපි හිතමු. දැන් මේක අපිට කියන්න මේ පළවෙනි ප්‍රශ්නේ හන සහ කපු කියලා තියෙනවා. ඒ දෙක ඒ ගැළපීම හොයාගෙන ඔකොල්ලෝ හිතන්න ඕන ලොම් වලට ගැළපෙන්නේ මොකද්ද කියලා. ඒ අතර මේ හන සහ කපු කියලා කියන්නේ සාකමීය නිෂ්පාදන. හරි. හන සහ කපු කියලා කියන්නේ එකම වර්ගයේ නිෂ්පාදනය. එතකොට ලොම් වලට ගැළපෙන එකම වර්ගයේ නිෂ්පාදනය තමයි අපි හොයන්නේ. ලොම් කියලා කියන්නේ මේ සත්වමය කොටස් අරගෙන ලෝම අරගෙන නිෂ්පාදනය කරන රෙදි. ඒතර මේ තියෙන ඇතරම් මේ හතර කියලා කියන්නේ මේ රෙදි වර්ග නිෂ්පාදනය කරන ආකාරය. මම ඔයගොල්ලන්ට පොඩි අදහසක් ගන්න මෙන්න මේ පොඩ්ඩක් පෙන්නන්න. බලන්න සත්වමය කොටස් භාවිතා කරලා නිෂ්පාදනය කරන ඒවා තමයි මේ ලොම් සහ සිල්ක් කියලා කියන්නේ. ලොම් වලින් සිල්ක් රෙදි හදනවා. ඊළඟට සාකමය කොටස් තමයි මේ කපු හන උණ බම්පු සහ ජුට් කියලා කියන්නේ. ඒ වගේම මේ ඛනිජ ද්‍රව්‍ය වලින් තමයි ඇස්බස්ටොස් වීදුරු කෙඳි වගේ ඒවා ගන්නෙ. කෘත්‍රිම දේවල් තමයි නයිලෝන් පොලිස්ටර් ඇක්‍රිලික් රයන් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ උත්තර හතරෙම බලන්න තියෙන්නේ. දැන් පොලිස්ටර් නයිලෝන් රයන් කියලා කියන්නේ ඇත්තටම මේ කෘත්‍රිම වර්ගයකට අයත් එක. හැබැයි ඔයගොල්ලෝ දන්න ලොන් කියන එක මේ සත්වමය කොටසක් එන අනිවාර්යෙන් මේකට ගැලපෙන්න ඕන සේද රෙද්ද. මොකද සේද කියලා කියන්නේ මේ සිල්ක් එක. එතකොට සේද රෙදි හැම නැත්තම් සිල්ක් රෙදි හදන්නේ ලොම් භාවිතා කරලා. එන අනිවාර්යෙන් මේකට ගැලපෙන උත්තරේ බවට පත් වෙන්නේ එකට තුන්වෙනි උත්තරේ. ඊළඟට දෙවනි ප්‍රශ්නේ තියෙනවා මුන් කඩල. එතකොට ඒකට ගැලපෙන එක තමයි අපි හොයන්න ඕන. ඊළඟට දෙවැනි ප්‍රශ්නෙට බලමු උත්තරේ ගන්නේ කොහොමද කියලා. ඒකේ තියෙන මුම් කඩල පරිප්පු කියලා. දැන් මේක එක එක විදිහට අපිට තර්ක කරන්න පුළුවන් ඇත්තටම. දැන් මුම් කඩල කියලා ගත්තට පස්සේ ඇත්තටම මේක ධාන්‍ය වර්ගයක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේ ප්‍රෝටීනයක්. ප්‍රෝටීන් බහුල ආහාර තමයි ඇත්තටම මුම් කඩල කියලා කියන්නේ. පරිප්පුත් එහෙමයි ගොඩක් වෙලාවට. එතකොට මේ ප්‍රෝටීන් අඩංගු ආහාරයක්. එතකොට මේකේ සහල් සහ බාර්ලි මෑ පොල් කියන ඒවා ගත්තට පස්සේ මේ සහල් සහ බාර්ලි කියලා කියන ඇත්තටම මේ ගොඩක් අර තන්තු අඩංගු ආහාර වර්ග. ඒ කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් තමයි මේ වගේ වැඩිපුර තියෙන්නේ. දැන් පොල් ගත්තට පස්සේ මේ මේදය තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට මෑ කියන උත්තරයට අපිට යන්න පුළුවන් පෝෂමය පෝෂණමය පැත්ත හිතලා මෑ ගන්නත් පුළුවන්. ඒ වගේම තව අදහසක් ගන්න පුළුවන්. දැන් මුම් කඩල පරිප්පු කියන මේ ඔක්කොම ඇතරම අපි එළවලු වලට භාවිතා කරන දේවල්. එළවලු කන දේවල්. මෑ කියන එකත් අපිට එළවලුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් සහල් එළවලු හදන්නේ නැහැ. බාර්ලිත් එළවලු හදන්නේ නැහැ. පොල් එළවලු විදිහට හදන්නේ නැහැ. පොල් මැල්ලුම හැදුවට නමුත් පොල් එළවලු විදිහට ගන්නෙ නැහැ. ඒ නිසා මේකට උත්තරය අපිට තුන කියලා ගන්න පුළුවන්. ඊළඟට අර්ථාපල් ඉඟුරු. අරතාපල් සහ ඉඟුරු කියලා කියන අතර පොළොව මේ භූගත ආසන්න කියලා හිතන්න පුළුවන්. ඒ පොළොව යට තමයි හැදෙන්නේ අරතාපල් සහ ඉඟුරු කියන එක. ඊළඟට රාබු කියන එකත් ඇත්තටම පොළොව යට හැදෙන එකක්. ඒත් එහෙම බලනකොට පස්සේ තක්කාලි නිමිති තල රටකඩු තමයි උත්තරේ. මොකද හේතුව රටකඩු තමයි පොළොව යට හැදෙන එකකට ගන්න පුළුවන්. නම් මෙතෙන්ට උත්තරේ හතර. ඊළඟට හතර වෙනි ප්‍රශ්නෙට උත්තරේ නබුල දෑකැත්ත වියගහ. නගුල කියලා කියන ඔයගොල්ලෝ දන්නවා අර ඉස්සර මේ කුඹුරු කරද්දි ඒක නම අඩගොවිතෙන් කරද්දි පාවිච්චි කරන එක කුඹුරු මේ නගුල පාවිච්චි කරලා තමයි කුඹුරු අර සීසාන්නි කියලා අපි කියන්නේ. හරි. ඒ වගේම දෑගැත්ත කියලා කියන්නේ ගොයන් කපන එකක්. වියගහ කියලා කියන්නේ ඔය ඉස්සර කුඹුරු කර්මාන්තයට අදාළ වෙන එකක්. මම ඒක පොඩ්ඩක් පෙන්නන්න ඕනට. මෙන්න මේ තියෙන වියගහ. හරි. ඒ කියන්නේ මෙන්න මේ ඉස්සර අර ටැටර තිබුණ නැහැ. ඒතරම හරක්ගෙන් නගුල සමි කරලා තමයි මේ කුඹුරු සීසෑ වේ. එතකොට ඒකේ අර හරක් දෙන්නෙක්ව සම්බන්ධ කරන්න හරක් දෙන්නගේ අර කරට දාන එක අන්න ඒකට තමයි අතුරු වියගහ කියලා කියන්නේ. එතකොට මේකේ නගුලයි දෑකැත්තයි වියගහයි අය ඔක්කොම අතුරුම කියනවනම් මඩ ගොවිතැනට සම්බන්ධව මේ කුඹුරු ගොවිතැන වලට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒකට සම්බන්ධ වෙන දැන් වියගහට අදාළ එකනේ අපි හොයන්නේ. ඒත් ඉතින් කුඹුරු කර්මාන්තයටම සම්බන්ධ වෙන එකක් තමයි හොයන්නේ. දැන් තියෙන උදාහරණ සකපෝරුව. සකපෝරුව කියන වාල දන්න වලං හදන්න භාවිත කරන එකක්. අවගාරය කියලා කියන්නේ පොළව විදින උපකරණයක් පෙන්වන්න එකත්. මෙන්න අවගාරය කියලා කියන්නේ මේ මඩ ගොවිතැනේ පාවිච්චි කරන එකක් නෙමෙයි. අතුරු ගොඩ ගොවිතැන් වල
සාමාන්‍යයෙන් තේ පැලැහිම හිටවන්න පාවිච්චි කරන්නේ වලවල් හදන්නේ කුරුඳු පැලැහිටවන්න වලවල් හරන වගේ වලවල් හරන එකක් තමයි අවගාරය කියලා කියන්නේ. ඒක මඩගොවි තැනට සම්බන්ධයක් නෑ. අලවංගුවත් එහෙමයි. අනිවාර්යෙන් මඩගොවි තැනට සම්බන්ධ වෙන්නේ හතරට එක. ඒ කියන්නේ උදැන්. ඊළඟට නයා කැස්බෑව කටුස්ස. නයයි කැස්බෑවයි ඔක්කොම නයයි කැස්බෑවයි මේ සාමාන්‍ය බිත්තර දමන සත්තු තමයි මේ කට්ටිය. කියන්නේ නයා කැස්බෑව කියන්නේ බිත්තර වලින් තමයි මේ හැදෙන්නේ. වගේම කටුස්සත් එහෙමයි. එතකොට කටුස්සා ඊළඟට මේකට උත්තරේ බවට පත් වෙන්නේ ගෙම්බා කියන්නේ. මොකද බිත්තර වලින් හටගන්න සත්තු. එතකොට පහට උත්තරේ වෙන්නේ දෙක.